එක්සත් ජාතික පක්ෂයේ මාව දිනෙව්වා නා. උදේට එකක් කියලා රැයට වෙන එකක් කියලා කටින් කතා කරලා අනිත් පැත්තෙන් කතා කරන දවල් මිගෙල් රෑ ඩැනියෙල් කෙනෙක් වෙන්නෙත් නැහැ. තමුන්නාසලා දන්නවා මේ දවස්වල මොකද වෙන්නේ. සාකච්ඡා තියෙනවා එකක් කියනවා රැයට වෙන එකක් කරනවා උදේට වෙන ලියුමක් ගහනවා. ඒ වගේ තත්ත්වයකට මේ රට පත් කරන්නේ නැහැ මං කවදාවත්. ඊළඟට කවුරු හරි කෙනෙක් අල්ලලා පොතක් ලියවලා මාව ගැනම ඒක මගේ දූගෙනම දාලා ජනාධිපති තාත්තා කියලා නම දාලා මගේ දූගෙනමින් පොත ප්‍රකාශ කරන්නේ නැහැ. ලියපු මිනිහාගේ නම දැම්ම නම් කමකුත් නැහැ. ඒ ලියපු මිනිහාගේ තාත්තා කවුද කියලා මම දන්නේ නැහැ. නමුත් ජනාධිපති තාත්තා කියලා ඒ පොතේ නම දාගන්නේ නැහැ. ඊළඟට පණ බයේ අරයා මාව මරයි මෙයා මාව බරයි කිය කිය කොහේ හරි ඉන්න නස්කුණියෙක් අල්ලගෙන උගෙන් අරගෙන ස්ටේට්මන්ට් අරගෙන මම එක එක මිනිස්සුන් කොටු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක මානසික ලෙඩක්. ඊළඟට රංගේ කියලා ඒ වගේ දුරකථන ඇමතුම් දීදී මන්ත්‍රීවරුන්ට සල්ලි දීදී කොටා බා ගන්න හදන්නේත් නැහැ. ජනාධිපති කෙනෙක් වුණා නම් මම ඒ වගේ ලැජ්ජනේ තත්ත්වෙන්න මම වැටෙන්නෙම නැහැ කවදාවත්. ඊළඟට අවසාන වශයෙන් අර මොරගහ කන්ද වගේ ලස්සන තැන් වලට ගිහිල්ලා සංග්ලාස් එහෙම දාගෙන ෆොටෝ ෂූට් කරන්නෙත් නැහැ. මාවත් ළඟින් තියාගෙන මගේ ආර්යාවත් ළඟින් තියාගෙන නළුවෙක් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද නළුවෙක් වෙන්න දැන් අපි කාලේ පැනලා ඉවරයි. ඒකන්ද මම ඒ වගේ වැඩවලට යන්නේ නැහැ. ඊළඟට මට ඉල්ලීමක් කරන්න ඕනේ ඔබතුමාගෙන්. ඇමරිකාවේ ජනාධිපති අවුරුද්දකට පාරක් සුමාන දෙකක් අර මානසික රෝගීන් පරීක්ෂා කරන රෝහලක ගිහිලා නවත්තනවා. එයා ඇඩ්මිට් වෙලා මොළේ පරීක්ෂා කරගන්න ඕනේ අවුරුද්දකට පාරක්. මොකද ඒගොල්ලෝ අර පරමාණු බෝම්බ වගේ ඒවා ක්‍රියාත්මක කිරීමේ බොත්තම් වල යතුරු හැම තියෙන්නේ ඒගොල්ලෝ ගාව. දැන් මෙතන හැම වැරදිලා හරි හැම එකක් තිබ්බනම් බෝම්බේ මගේ පැත්තට හරවලා අනිවාර්යෙන් පුපුරවනවා. ඒක හන්දා අපි මේ මම මේ සියලු දෙනාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි ව්‍යවස්ථාව වෙනස් කළා හරි පනතක් ගෙනෙල්ලා හරි පුළුවන් විදියකට මේ වගේ දෙයක් අපි ඇතුල් කරමු. එතකොට මේකේ පිස්සු නටන්න ගත්තොත් කවුරු හරි රට පාලනය කරන මිනිහෙක් අද තියෙන තත්ත්වයේ රට දානවා නම් අපිට හැකියාව තියෙනවා මානසික වෛද්‍යරෙක් ගාවට අරින්න.